එතකොට මේ නීවරණයක් එන්න හේතු හොයන එක අපි නිකන් දර්ශනයක් වශයෙන් ගත්තොත් අපේ සමාජයේ ඉන්නවා මේ ඇබ්බැහි වෙච්ච ඇත්තෝ කුඩු වලට මත්පැන් වලට ස්ත්‍රී දූර්තේට එහෙම නැත්නම් සූදු කෙලින වගේ දූර්ත වලට අහුවෙච්ච ඇත්තෝ ඉන්නවා. ඉතින් අපි ඒක කොම් කරනවනේ කරන්නේ. ඇසුරු කරන්න එපා අදේවනාච බාලාණන් කියලා කොම් කරනවා. ඒත් ඇයි මේ මිනිස්සු ඒ දෙයට පෙළඹුණේ කියලා හොයන්නේ අනේකට ඉස්සල්ලාම මට තිබුණේ මම ගිහි කාලේ ඔය වැඩක් නැහැ ඔයක් උගෙව හොයලා වැඩක් නැහැ අපි පෙරිලා ඉමු කියන්නේ. නමුත් මම දන්නවා බටහිර මානසික විද්‍යාව හැටියට ඒකට හේතු හොයනවා ඒගොල්ලෝ. ඇයි කෙනෙක් කුඩු ගහන්න පෙළඹෙන්නේ කියලා මට හිතුනේ උගේ ජඩගමට කියලා. මාත් උත්සාහ කරලා බැලුවා ඒ දවස්වල මට හම්බුන්නේ නැහැ හොඳ හොඳ කුඩු જાති. බීලා බැලුවා නිකන් මට සෙල්ලමට මං කෙරේ. දිරුතික ගියේ නැහැ. නමුත් ඕනම කෙනෙක් කුඩු වගේ ස්ත්‍රී දූර්තේට වාගේ අක්කුදුත්තෝ චක්කුදුත්තෝ ආදිවාසීට යනවා ඒකට මොකද්දෝ හේතුවක් තියෙනවා. ඒක හොයලා බලනකොට ඒක විශ්වගත හේතුවක්. ඒක පැටිස මානසික විද්‍යාවේක හොයනවා. ඔයලා කියලා තියෙනවා මේ ළමයි මේ වැරදි හැබැයි වලට යන්නේ ළමා වී ඇති වෙච්ච අපචාර නිසායි කියලා. පුංචි කාලේ ළමයින්ට දෙමාපියන් උත් අපචාර සිද්ධ වෙනවා. ගුරුවරුන්ගෙන් උත් අපචාර සිද්ධ වෙනවා. අහල පහලම උත් අපචාර සිද්ධ වෙනවා. ඉතින් අපචාර හිතේ කැකෑරෙනව නෙවෙයි ළමයි පුංචි ළමෙක් නේ මොකක්වත් දන්නේ නැහෙනි. දෙමාපියන්ගේ නොපනත්කම් වල වන්දි ගෙවන්නේ පොඩි දරුවෝ. උන්ගේ හිතවල මේ වගේ මොන මොන දේවල් තව ලියවි ඇද්ද උන්ට කියා ගන්න බෑනේ. ඉතින් ඒ පීඩණය ඒ අසහනය මෙයා නැති කරගන්න ඔය මොනවා හරි විකෘති ක්‍රමයක් පාවිච්චි කරනවා. ඉතින් අපි මේ කතාවට බැහැපු නිසා මම කියන්නේ අපි අන්තරායකර අවසන් නිවාරණ මණ්ඩලයේත් එකතු වෙලා එනතම් බෝධාගම සෝංශයත් එක්කතු වෙලා ඒ කුඩු ගන්න කට්ටියත් එක්ක විශාල දීප්ත ව්‍යාප්ත මට්ටමේ සතිපාසල කරා. කීල කෙරුවට පස්සේ ඉස්ලාම දාසී ඒගොල්ල කැමතිත් නැහැ ආමුදු කෙනෙක්ගේ කියන බණක් අහන්න. මොකද කොන් කරලා වැත්තකටලා ඉන්න මිනිස්සුනේ ඒ කියන්නේ පුනරුත්ථාපන කඳවුරු වල. නමුත් කොහමරි අපි සම්බන්ධ වෙලා කරනකොට ඒගොල්ල කිව්වා අපි කැමැත්තෙන් විශේෂයෙන් මේගොල්ල හරි කැමති සක්මන් භාවනාවට. මේ ළඟ තියෙන නවදිගන්තේ කියලා එකක් පටන් ගන්න ඉස්සලා මුළු අන්තරායකර අවශ්‍ය නිදාන මණ්ඩලේ මුළු ඔෆිස් එකම මේ ආව කණ්ඩායම ඇවිල්ලා පැයකමාරක් විතර කතා කරලා අපිත් එක්ක වැඩ කරන ගියා. ඒකේ දාම හිතන්නේ 120ක් විතර හිටිය අපිට 60ක් විතර දුන්නා ඒ 60ම දාලා සක්මන් කරනකොට පුදුමාකාර හිමීට ඇවිදින්නේ. අහනකොට ඒ කොල්ලෝ සුදු ඇඳගෙන කියන කූඹියෙක් මැරෙයිද කියලා බයයි. ඇවිදිනකොට කකුල තියෙනකොට කූඹියෙක් මැරෙයිද කියලා බයලු. මේ කුඩු ගහලා මත් වෙලා පුනරුත්ථාපනයට ආපු කෙනෙක්. ඒ තරම්ම සංවේදී මිනිසෙක් ඇතුලේ ඉන්නවා. ඊට පස්සේ කට්ටිය කියනවා ඉස්සරත් අපි මේ පුනරුත්ථාපනය වෙලා තියෙනවා. හැබැයි ගෙදර ගිය ගමන් ගන්න. අපි මේක ඇතුලේ ඉන්නේ නිකන් කුරුල්ල මිටට අහුණා වගේ මිටින් ඇරිච්ච ගමන් ගන්නවා කියලා. ඒ කීප දෙනෙක්ම කිව්වා දැන් මේ සැරේ නම් මට හිතා ගන්න පුළුවන් ඉදිරිය ගිහිල්ලත් ආයේ මේකට ඇබ්බැහි වෙන්නේ නැති වෙයි කියලා ලිඛිතව දුන්නා. පස්සේ ඕක අපි එක්සත් ජාතීන්ගේ සංගමයට ඇරියා. ඇරලා කිව්වා අපි සතිපාසල කරනවා. ඒක මේ හැම සෞඛ්‍ය සම්පන්න මිනිසුන්ටත් කරා මේගොල්ලන්ටත් කරා මේගොල්ලන්ගේ මෙන්න ප්‍රකාශන කියලා. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රකාශන කරන එකනාගේ මූණ පෙන්වන්න තහරම් මොකද යා මේ කඳවුරු ගත කෙනෙක් නේ. නමුත් එක්සත් ජාතීන්ගේ සංගමය අපිට කතා කරලා කියනවා මේක හරීම අලුත් දෙයක්. මේ සත්‍ය වගේ දෙයක් මේ ඇබ්බැහි වෙච්චි ඒ කියන්නේ වෘත්තීය වශයෙන් ඇබ්බැහි වෙච්චාට කරන්න පුළුවන් පුළුවන්ද කුඩු ගහන්න නැති වෙන හේතුව හොයන්න. කුඩු ගහපොය සම්වර්ධනය කිරීමට අපි කියන පුනරුත්ථාපනය කියලා. පුනරුත්ථාපනයේ තියා කුඩු ගහන්න නොපෙළෙන කුඩු ගහන තැනට නොපත් වෙන නොපෙළඹෙන තත්වයට යන්න කියලා. ඒකට මම නිකන් උළුව නිකන් මගේ ජයම් වෙලා ගියා. දැන් කොහොමද මේක කරන්න කියලා. එතකොට ඒකට දීපු උත්තරේ තමයි අපේ ඉන්න සුදු ආමෘ කෙනෙක් කිව්වා කුඩු ගහන්නේ ස්වාමීන් වහන්සේ මොනක්වත් නිසා නෙවෙයි ළමා කාලේ වෙච්ච අපචාර නිසා. ඒ නිසා අපි ළමා කාලේ අපචාර නැති කරන්න උත්සාහ කෙරුවොත් සමහර විටක පෙළඹෙන අඩුවෙන් ඉඳී තියෙනවා. මේ මෑතකදීම තිබ්බ සාකච්ඡාවකදී ඒ අන්තරායකර අවසන් නිවාසන මණ්ඩලයේ නෝනා කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ ලංකාවේ පළවෙනි වතාවට හම්බ වෙන ළමයාගේ ලේවලක් දැන් කුඩු තියෙනවා. ඒ කියන්නේ මද්ද්‍රව්‍ය තියෙනවා.
ඒ මොකද හේතුව? අම්මා ගැබිනිව ඉඳද්දි කුඩු ගාලා. දැන් ළමයා තුලක් තියෙනවා. ඉතින් ඒක පිටරටවල වල ගණ්ඩම දෙයක් නැහැ. හැම කෙනාගේම තියෙනවා. මම ඒක කොච්චරක් තියෙනවද? දැන් 8 දෙනෙක් අවුවිලා ඉන්නවා කියුවා. එච්චර මං කෝ ඒක ජාතික ව්‍යාපාරයක්ද නැහැ. ව්‍යසනයක් නම් හැබෑව. ඊටාම අඩුවෙන් හැදිලා තියෙන්නේ. මේ ළමගේ අම්මත් ළමා කාලේ මේ ව්‍යතික්‍රම වලට අහුවෙලා. එහෙම නැත්නම් කියනවනම් අපචාර වලට ලක් වෙලා. ඉතින් ඒක ඊට පස්සේ බලපානවා දිගටම ඒක නැති කරගන්න තමයි අපි මේ නරක වැඩ කරන්නේ. ඉතින් ළමා අපචාර වලට ලක් වෙන්න හේතු කණු 10ක් එක්සත් ජාතීන්ගේ සංගමේ හොයලා තියෙනවා. ඉතින් අපි අර සතිය උගන්නනකොට ඒ ළමයා කොට ගත්ත විතරක් නෙමෙයි ඒ ළමගේ අම්මයි තාත්තයිත් කොට ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අයගෙත් හේතු හොයන්න ඕනේ. හෙව්වාම් පේනවා ඒක ඒ තරම්ම ජනමාධ්‍ය වණ කරගෙන ගිය දෙයක්. ළමා කාලේ ළමයින්ට අපි අපචාර කරන එක. එතකොට සනිදානව මේකේ බැලුවේ නැත්නම් අපිට පේන්නේ මහා කාලකන්ණි જાතිය අම්මත් කාලකන්ණි දරුවත් කාලකන්ණි මුංගොඩ ගන්න බෑ කියලා.